ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හිමිව තිබෙන වරප්‍රසාද ගැන කතා කරද්දී විශේෂ අවධානයක් යොමු වෙන දෙයක් තමයි മന്ത്രി වරප්‍රසාද කියන එක. මේ සම්බන්ධයෙන් හරි අපූර්ව ආටිකල් එකක් ලියනවා GetPeak Online අපේ වෙබ්සයිට් එකට චම්පික ලක්ෂ්මන් ප්‍රේමදාස. අද වැඩසටහන අද කතාව ඔහුගේම සටහන ඇසුරේ. മന്ത്രി වරප්‍රසාද සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වෙන ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ മന്ത്രിවරු මේ മന്ത്രി වරප්‍රසාද වලට මුවා වෙලා නොයෙකුත් ආන්දෝලනාත්මක කතා අසත්‍ය පුවත් අසත්‍ය චෝදනා එල්ල කරනවා ඊට පස්සේ ඒ කරන චෝදනා වලින් සමාජ කැළඹීම් ඇති වෙනවා ඒ වගේම එක් එක් පුද්ගලයින් හට පුද්ගලිකවද බලපෑම් එල වෙන නිසා තමයි අත වශයෙන්ම මේ අපි පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන කතා කරනකොට മന്ത്രി වරප්‍රසාද වලට විශේෂ අවධානයක් යොමු වෙන්නේ මුල් කාලෙදී එංගලන්තයේ රජු සහ පාර්ලිමේන්තුව අතර තිබුණු අරගලයක් ගැටුමක් හේතුවෙන් තමයි ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් තමයි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද වර්ධනය වෙන්න ඕනි කියන කතාව එන්නේ. එතනදී රජුගේ මැදිහත් වීම වලින් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම මුල්‍යෝගයේදී මේ වරප්‍රසාද වලට අරමුණ වුණා මූලිකත්වය ගත කියලා සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් ඒ වගේම විවිධය මේ සම්බන්ධයෙන් විවිධ මතපල කරන අතරම හුඩ් ෆිලිප්ස් කියන විද්වතා කියන ආකාරයට පාර්ලිමේන්තුවේ ගාම්භීරත්වය ආරක්ෂා කිරීමටත් එහි කාර්යන් නිසි ලෙස ඉටු කිරීමටත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවශ්‍ය වෙනවා. മന്ത്രിවරු තමන්ගේ කාර්යෙහි යෙදී සිටියදී හෝ පාර්ලිමේන්තුවට පැමිණීමේදී අත්අඩංගුවට ගත නොහැකි බව පළමුව බිහි වූ වරප්‍රසාදයේ බණ අතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ දෙයකට දඬුවම් පැමිණ විය නොහැකි යන අනතුරුව බිහි වූ වරප්‍රසාදයේ විදියට හුඩ් ෆිලිප්ස් කියන විද්වතා මේ മന്ത്രി වරප්‍රසාද ගැන සඳහන් කරද්දී තමන්ගේ පැහැදිලි කිරීම විදියට දක්වනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආදර්ශයට ගනිමින් සැකසුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පිළිබඳව මූලිකවම සඳහන් වෙලා තියෙන 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතෙහි 1972 විවස්ථාවෙනුත් 1978 සහ 1969 විවස්ථාවෙනුත් මේ පනත මේ විදිහටම පිළිඅරගෙන තියෙනවා. නමුත් 1953 පස්සේ මේ පනත 1978 ඊට පස්සේ 1990 සහ 1997 යන වර්ෂයන්වලදී සුළු සුළු වශයෙන් සංශෝධනය වුණත් මෙහි මූලික අන්තර්ගතයේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වරප්‍රසාද අතර වඩාත් කතා බහට ලක් වෙන්නේ අතරම භාෂණයේ සහ විවාදයේ නිදහස පනතේ 3 වන වගන්තියේ තමයි භාෂණයේ විවාදයේ සහ වැඩ කටයුතු පිළිබඳ නිදහස අන්තර්ගත වෙන්නේ. එතනදී සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම භාෂණයේ විවාදය සහ වැඩ කටයුතු පිළිබඳ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටත කිසිම අධිකරණයකදී අපිට ප්‍රශ්න කරන්න බෑ කියලා. මේ සම්බන්ධයෙන් නීතිපති ඒ සිරිවර්ධන මහත්මයා එක්තරා අවස්ථාවකදී හරි අපූරු උදාහරණයක් ගෙනහැර පානවා. ඒ තමයි එක්තරා අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ගේ කතාවේදී පාර්ලිමේන්තුවේදී කාල් මාක්ස් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සිද්ධ කරනවා. මේ කතාව ඇසුරෙන් ඇත්ත පුවත්පතේ කතුවැකියේ ශීර්ෂ පාඨය යොදනවා ගුණා වුණාට උඹෑ නොකියනු කියලා. ඊටත් පස්සේ මේක කතුවැකියේ අවසානයේ මේ ලිපි අවසානයේ තියෙනවා මන්ත්‍රීවරයෙක් වීමට පෙර මේක විදුහල්පතිවරයෙක් ලෙස සිටියේ යයි කියනු ලැබේ. උගේ දැනුමේ තරම මෙතරම් නම් උගෙන් ඉගෙනගත් තරුවන්ට දෙයියන්ගෙම පිහිටයි යනුවෙන්. ඊට පස්සේ මේ අදාළ මන්ත්‍රීවරයා තමාට අපහාස කරා කියලා ඇත්ත පුවත්පතේ කස්ටුවරයාට එරෙහිව නඩු පැවරුවත් අධිකරණය ප්‍රකාශ කරන්නේ මන්ත්‍රීවරයා කාල් මාක්ස් විවේචනය කිරීම සඳහා යොදාගත් වචනම කතුවැකියේදී මේ ලිපියේදී ඔහු සම්බන්ධයෙනුත් කස්ටුවරයා යොදාගෙන තිබෙනවයි. නමුත් කස්ටුවරයා සාධාරණ විවේචන සීමාවෙන් ඔබ්බට ගිහින් තිබෙන නිසා මන්ත්‍රී වරප්‍රසාද සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් මෙහිදී අධිකරණය කර්තෘවට දඩ නියම කරනවා. පනතේ 4 වෙනි වගන්තියට අනුව කිසියම් මන්ත්‍රීවරයෙක් කියන ලද දෙයක් සම්බන්ධව හෝ පාර්ලිමේන්තුවට පෙත්සමක් පනත් කැටුම් පතක් මෝසමක් හෝ වෙනත් යම් ආකාරයකට පාර්ලිමේන්තුවට ගෙන ආ දෙයක් පිළිබඳව ඔහුට සිවිල් හෝ අපරාධ නඩුවක් ගෙන ආ නොහැකි. අත්තරඟුට ගැනීම සිරගත කිරීමට හෝ වන්දි නියම කිරීමට නොහැකි. නමුත් මේ වරප්‍රසාදයේ අධිකරණයේ කොතෙක් දුරට පිළිගෙන තිබෙනවාද යන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේම අධිකරණය විසින් නියම කරන ලද ලබා දුන් නඩු තීන්දුව ඇසුරෙන්. අපි පොඩ්ඩක් මේ ලබා දුන් නඩු තීන්දුව ටිකක් කතා කරමු. එක්තරා අවස්ථාවකදී සැන්ඩි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ සැන්ඩි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇන්ටි ආක්‍රාෆ්ට් වෙපන්ස්
පිළිබඳ හිඟයක් බ්‍රිතාන්‍යයට තියෙනවායි කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරනවා. මේ ප්‍රකාශය ඇත්තරම රාජද්‍රෝහී ප්‍රකාශයක් විදිහට සලකලා රජය විසින් මේ මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරනවා. මේ නඩුවට කියලා කියන්නේ සැන්ඩි නඩුව කියලා. නමුත් සැන්ඩි කියන මේ මන්ත්‍රීවරයා එහිදී කියා සිටින්නේ ඔහු කරන ලද ප්‍රකාශය පාර්ලිමේන්තුව තුල සිද්ධ කරන ලද ප්‍රකාශයක් නිසා එයට පාර්ලිමේන්තු වරප්‍රසාද හිමි විය යුතු බවයි. මේ තර්කය අධිකරණය විසින් පිළිගෙන ඇති අතර එහි නියගමනය වෙන්නේ පාර්ලිමේන්තුව තුල සිදු කරන කුමනාකාරයේ ප්‍රකාශයකට වුවද මන්ත්‍රීවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි. ඊට පස්සේ තියෙන තව නඩු තීන්දුවක් තමයි මේ ස්ටොක් ඩේලේ හැන්සාඩ් කියන නඩුව. පාර්ලිමේන්තු මන්ත්‍රීවේ හැන්සාඩ් ස්ටොක් ඩේල් සිරකරුවෙකුගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් අනෙකුත් සිරකරුවන් අතර ප්‍රසිද්ධියට පත් වෙනවා. එතනදී මේ අදාළ සිරකරුවා හැන්සාඩ් විරුද්ධව නඩුවක් ගොනු කරනවා. නමුත් හැන්සාඩ් කියන දෙයක් තමයි තමන් පාර්ලිමේන්තුවේ ඇතුළේදී මේ ප්‍රකාශය සිද්ධ කරන නිසා පාර්ලිමේන්තු වරප්‍රසාදවල රැකවරණය තමන්ට හම්බෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම අධිකරණය හැන්සාඩ්ගේ මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත් 1984දී පාර්ලිමේන්තු ප්‍රකාශන පනත යටතේ පාර්ලිමේන්තු නියෝගයක් මත කරනු ලබන සියලුම ප්‍රකාශවලට පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවල රැකවරණය ලබා දිය යුතුයි කියලා ඔවුන් තීරණය කරනවා. මේදී සඳහන් කළ යුතු ප්‍රධාන කාරණයක් තමයි ඇත්තරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන නිදහස තියනවා වගේම මන්ත්‍රීවරයෙක්ගේ වැඩ කටයුතු පිළිබඳ නීත්‍යානුකූලභාවය විනිශ්චය කිරීමේ ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම පාර්ලිමේන්තුව තුලදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේද පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මේ සියලු වරප්‍රසාද අදාළ වෙන්නේ පාර්ලිමේන්තු වැඩ කටයුතු සම්බන්ධයෙන් පමණ බව අපි පැහැදිලි කරගත යුතුයි, මතක තබා ගත යුතුයි. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතෙහි අංක 5 සහ අංක 6 යන වගන්තිවල දැක්වෙන විදියට මේ පනත උල්ලංඝනය කිරීමේදී හැර වෙනයම් කාරණයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එමින් සිටියදී රැස්වීමකට සහභාගී වන අවස්ථාවකදී හෝ රැස්වීමක් අවසන් වී යමින් සිටියදී අත්අඩංගුවට ගත නොහැක, බාධා කළ නොහැක. 6 වන වගන්තියේ දක්වලා තියෙන විදියට පාර්ලිමේන්තුවේ අධිකාරයේ යටතේ එහි බලය ඇතුළත සිද්ධ කරන ක්‍රියාවකට වන්දි කිරීමකටද යටත් වෙන්නේ නැහැ. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබා දීලා තියෙන වරප්‍රසාද වස්තු භංගත්ව ආඥා පනත යටතේ පවරනු ලබන නඩු සම්බන්ධයෙන්ද මෙහිදී රැකවරණයක් ලබා නොදෙයි. ඒ වගේම අපරාධ නඩු සම්බන්ධයෙන්ද මේ වගන්තිය අදාළ නොවන අතරම හදිසි අවස්ථා යටතේ මන්ත්‍රීවරයෙකු රඳවා තබා ගැනීමටද මේ වගන්තිය අදාළ නොවන බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එය පාර්ලිමේන්තුවට දැන්වීම සම්ප්‍රදායක් වුවත් එසේ නොකර සිටීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිද්ධ නොවන බව අපි මතක තබා ගත යුතුයි. කෙසේ වෙතත් පනතේ 7 වැනි වගන්තිය දක්වලා තියෙන විදියට මේ පනතමම විෂය ගැන පරිපූර්ණ නොවන නිසා පනතේ සඳහන් බලතල සහ වරප්‍රසාද වලට අමතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳින බලතල සහ වරප්‍රසාදද මේට අදාළ වෙනවා. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතෙහි 2 වැනි කොටසෙහි වරප්‍රසාද කඩකිරීම සහ දඬුවම් පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී විධිවිධාන දක්වලා තියෙනවා. කෙසේ නමුත් 1978 අංක 5 දරන පනතින් මේකට සංශෝධනයන් ඇතුළත් වුණත් අපි මූලිකවම මෙහි පෙර තිබූ තත්ත්වය එතනදී ටිකක් වැදගත් වෙනවා. ඒ අනුව මේ අදාළ පනතෙහි ආ සහ ආ වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක ඇතුළේ ඇත්තරම දක්වලා තියෙන වැරදි වලින් යම් වරදක් සිදු කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව 22 වරහන් එක් වරහන් ඇතුළේ වරහන් එක වගන්තිය මගින් දක්වලා තියෙනවා. අපි පොඩ්ඩක් මේ ආ සහ ආ කොටස් පොඩ්ඩක් ලහාගනිමු. මොනවද මේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් විදියට දක්වන වැරදි කියලා. ආ කොටසේ බරපතල වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් දඬුවම් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් වුවත් ආ කොටසෙහි සඳහන් සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට වගේම පාර්ලිමේන්තුවටත් මෙහිදී බලය හම්බෙනවා. ආ කොටසෙහි දැක්වෙන වැරදි කිහිපයක් නම් සභා රැස්වීම් වලට පැමිණෙන සහ රැස්වීම් වලට සහභාගී වී නැවත යන සමාජිකයන් හට නිඳා අපහාස කිරීම, සභාව නොමග යවන ආකාරයේ අසත්‍ය හෝ ගොතන ලද ලේඛන ඉදිරිපත් කිරීම, සභාවේ කටයුතු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශනිකුත් කිරීම, සභාවේ සමාජිකයෙකුට අල්ලස් දීම හෝ අල්ලස් දීමට තැත් කිරීම, ඒ වගේම සභාවේ සමාජිකයෙකු හට
අයිතු බලපෑම් කිරීම ආදිය ආ කොටසේ දැක්වෙන වැරදි කීපයක්. ආ කොටසෙහි දැක්වෙන වැරදි කීපයක් නම් කතානායකගේ හෝ ස්වභාවයේ වෙනත් සමාජිකයෙකුගේ නියමයන් නියෝගයන් ප්‍රතික්ෂේප කිරීම හෝ ඕනෑකමින් අතපසු කිරීම සභා භූමිය තුළ හෝ ස්වභාවයේ කමිටුවක සිටින සමාජිකයෙකුට පහර දීම හෝ අපහාස කිරීම ස්වභාවයේ වැඩ කටයුතු කිරීමේදී සභා ගර්භය තුළ සිටින හෝ පෙනෙන තෙක් මානෙය හෝ නොපෙනෙන තෙක් මානෙය සිට ස්වභාවයේ කටයුතු වලට බාධා කිරීම හෝ නොමනාසේ හැසිරීම කාරක සභාවල තීරණ ජනතාවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රසිද්ධියටපත් කිරීම සහ ප්‍රසිද්ධියටපත් කිරීමට තහනම් කර ඇති කාරණා චේතනාත්මකව ප්‍රසිද්ධියටපත් කිරීම ජන වැරදි ආ කොටසේ සඳහන් වෙන වැරදි කිහිපයක්. කෙසේ වෙතත් ආ කොටසෙහි සඳහන් වරදක් සිදු විට මේ වරද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තියෙනමයි කියලා කතානායකට හැඟී ගියාට පස්සේ නීතිපතිගේ මාර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් සිදු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ වරදට චූදිතයා වරදකාරයෙක් විදියට තීරණය කරාට පස්සේ ඔහුට අවුරුදු දෙකකට නොවැඩි දෙයාකාරෙන් එකාකාරයක සිර දඬුවමක් හෝ එහෙමත් නැත්නම් රුපියල් 5000ක දඩයක් හෝ මේ දඬුවම් දෙකම නියම කරන්න පුළුවන්. කොහොමනම් 1978 අංක 5 දරන සංශෝධනයෙන් පස්සේ මේ ආ සහ ආ කොටස් දෙකම එකතු කරලා එමගින් දඬුවම් කිදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පාර්ලිමේන්තු කියන ආයතන දෙකටම සමගාමී බලයක් ලබා දෙනවා. මේ යටතේ සමහර අවස්ථාවන් වලදී ඇත්තරම පාර්ලිමේන්තුව විසින් අදාළ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරපු අවස්ථාත් අපිට ඉතිහාසයේ පුරා දකින්න පුළුවන්. කොහොම වෙතත් ඊට පස්සේ ඇත්තරම 1997 නැවතත් සංශෝධනයක් එනවා. ඒ ආපු සංශෝධනයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන්නු සමගාමී බලය 1997 අප සංශෝධනයෙන් නැවතත් ඉවත් කරනවා. කොමුණත් දඬුවම් පිළිබඳ සීමාව 1978 අංක 37 දරන පනතින් ඉවත් කරලා ඕනෑම මුදලක් දඩ ගැසීමේ බලය පාර්ලිමේන්තුවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයටත් ලබා දෙනවා. මේ විදිහට දඬුවම් කරන ලද අවස්ථා කිහිපයක් නඩු අවස්ථා කිහිපයක් අපි පොඩක් උදාහරණ විදියට බලාගමු. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සම්බන්ධයෙන් කතාබහ තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අරමුණින් පනතේ 4 වගන්තිය සම්බන්ධයෙන් තියෙන උදාහරණයක් තමයි ඇත්තරම 1980 දෙසැම්බර් මාසේ 12 කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී කඩුවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එවකට වානේ සභාවේ සභාපති ආචාර්ය පී.වී. සිල්වා සභාපති සම්බන්ධයෙන් යම් යම් දෑ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ අවසානයේ සභාව නිමා වෙලා යනකොට මන්ත්‍රීවරයාට සභාපතිවරයා ඇවිල්ලා තර්ජනය කරා කියලා විරුද්ධ පක්ෂයේ නායකයා කතානායකවරයාට දැනුම් දෙනවා. මේ දැනුම් දීමෙන් පස්සේ සභාපතිවරයාව සභාගර්භයට කැඳවලා පූර්ණ කාරක සභාවක් විදියට පාර්ලිමේන්තුව කටයුතු කරලා චෝදනා කිරීම සිද්ධ කරනවා. අතර මෙතනින් පස්සේ සභාපතිවරයා තමන්ගේ අතින් වුණු වරද පිළිගත්තට පස්සේ රුපියල් 5000ක දඩයක් ඒ වගේම සභාගර්භයේ කටයුතු අවසන් වන තෙක් රැඳී ඉන්න ඔහුට නියෝග කරනවා. මේක එක උදාහරණයක්. ඊට පස්සේ පනතේ 5 වගන්තියට අනුව 1971 අප්‍රේල් කැරැල්ල කාලෙදී මන්ත්‍රී වාසුදේව නානායක්කර අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් විදියට දක්ුණත් මහජන ආරක්ෂක පනතේ හදිසි නීති යටතේ මේ අත්අඩංගුවට ගැනීම වරදක් විදියට දක්වන්නේ නැහැ. කොහොම වුණත් වරදක් නොවුවත් මේ අයට දඬුවම් ලබා දීමෙන් වැළකී සිටිනවා. 1978 එතනින් පස්සේ 1978 අංක 5 දරන සංශෝධන පනත සම්මත වීමත් එක්කම වැරදි ආකාරයට වාර්තා කරන ලද පුවතක් සම්බන්ධයෙන් ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ සහ උපකර්තෘට පාර්ලිමේන්තුවට ගෙන්වා වරදකරුවන් කරලා රුපියල් 2000ක දඩයක් නියම කිරීම ඉතිහාසයේදී පාර්ලිමේන්තු සමාජිකයෙකු සතු වරප්‍රසාද ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරපු උදාහරණයක් විදිහට අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. මේට අමතරව වර්තමානයේත් අපිට විවිධ සිද්ධීන් හම්බෙනවා. මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරයි කියලා විශේෂයෙන්ම ආයතන සහ විවිධ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට කැඳවනවා,
අවවාද කරනවා උපදෙස් ලබා දෙනවා සහ නඩු පැවරීම් සිදු කරනවා කෙසේ වෙතත් ගම් පාර්ලිමේන්තුවේ ගැඹිරත්වය ආරක්ෂා කරන එහි කටයුතු නිසි පරිදි සිදු කරගෙන යන්න තමයි පාර්ලිමේන්තුවට මේ වරප්‍රසාද මේ විශේෂ බලතල පවර්ලා දීලා තියෙන්නේ පාර්ලිමේන්තු නීති සහ චාරිත්‍රවල කොටසක් විදියට ගැනන මේ රීතීන් අතරම ගෙන එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ බාහිර බලපෑමකින් තොරව තමන්ගේ කටයුතු නිදහසේ සිද්ධ කරගෙන යන විවස්ථා තමන්ට ලැබිලා තියෙන අනුකම්ප විවස්ථා කාර්යභාර නිදහසේ කරගෙන යන රටේ පැවැත්ම වෙනුවෙන් තමන්ට ලැබිලා තියෙන වගකීම නිදහසේ බාහිර බලපෑමකින් තොරව සිද්ධ කරගෙන යන සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර පැවැත්ම තහවුරු කළ ජනතා සේවයක් සිද්ධ කරන්න තමයි මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල මේ විශේෂ වරප්‍රසාද මේ විශේෂ බලතල හම්බෙලා තියෙන්නේ. නමුත් ඉතිහාසයේ සිටම සාක්ෂි දරාවේ මන්ත්‍රීවරුන් තමන්ට ජනතා සේවයක් කිරීම වෙනුවෙන් ලැබුණු මේ විශේෂ බලතල මේ වරප්‍රසාදයේ ඉතිහාසයේ පුරාම බොහෝ විච භාවිතා කරලා තියෙනවා. එක්කෝ තමන්ගේ පුද්ගලික පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන්, එහෙමත් නැත්නම් කවුරුන් හෝ පුද්ගලයෙක්ට මඩ ගැසීමට ඔහුගේ ප්‍රතිරූපේ හානි කිරීමට හෝ එහෙමත් නැත්නම් පුද්ගලයෙක්ට බලපෑමක් එල කිරීමට විනා ජනතා සේවයක් සිද්ධ කිරීම වෙනුවෙන් නම් ඔවුන් මෙම මන්ත්‍රී වරප්‍රසාද තමන්ට ලැබුණු මේ විශේෂ බලතල පාවිච්චි කරනවා අපිට දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් බව. ඇත්ත වුණත් කියන්න වෙන්නේ බොහොම කනගාටුවෙන්.